මේ වන විට දුම්රිය ධාවනය කිරීම සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරොත්, විශේෂයෙන් පහුගිය දිනවල පැවති දැඩි වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයක් එක්ක ප්‍රධාන මාර්ගයේ ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් අද උදෑසන සිට දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වුණා. තවදුරටත් මෙම තත්ත්වය මේ පවතින බව තමයි දැනට වාර්තා වෙන්නේ. ඒ අනුව අද සවස කාර්යාල දුම්රියත් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. විශේෂයෙන් තවමත් ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය මාර්ගයේ ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීමට තමයි දැනට කටයුතු කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා දැනට වැසි සහිත තත්ත්වයේ කාලගුණ තත්ත්වය අඩුවෙලා පවතින බැවින් ජලය යම් විදියකින් බැස යාමක් සිදු වුණොත් දුම්රිය මාර්ග දෙකේම ධාවනය කිරීමට හැකියාව ලැබෙයි කියලා. එහෙම වුවොත් මේ ප්‍රමාදය යම් තාක් දුරකට අවම කරගන්න හැකියාව පවතිනවා. කෙසේ වුවත් ජලය රඳා මාර්ගයේ රැඳී පැවතීම හේතුවෙන් සංඥා ක්‍රියාත්මක කිරීමට යම් බාධාවක් මතුවෙලා තියෙනවා. මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව තමයි ප්‍රකාශ කරන් තියෙන්නේ. ඊට අමතරව කැලණිවැලි දුම්රිය මාර්ගයේ පාලමක් එක කොටසක් ගලවාගෙන ගොස් පැවතීම නිසා ඒ අල්තඩියා කිරීම කටයුතු මේ වෙන විටත් සිදු කරමින් පවතිනවා. ඒ හේතුවෙන් තවදුරටත් කැලණිවැලි දුම්රිය මාර්ගයේ වගදුම්රිය ස්ථානයේ දක්වා පමණක් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. අද දිනේ විශේෂයෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, කුරුණෑගල, මහව වැනි ප්‍රදේශ දක්වා ධාවනය වන දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ තියෙනවා. අපි දුම්රිය උපරිමයෙන් ප්‍රමාදය අවම කර ගැනීමට උපරිම උත්සාහ ගන්නවා. සමහර දුම්රියන් කීපයක් මෙම කොටසේදී ප්‍රමාද වීම බහුලව වුණොත් දුම්රිය කීපයක් මගින් හරවන්න, ඒ කියන්නේ ගම්පහ දුම්රිය ස්ථානයෙන් ආපසු හරවන්න සිදුවනවත් ඉඩ තියෙනවා. මොකද අද උදෑසනත් දුම්රිය දෙකක් ගම්පහ දුම්රිය ස්ථානයෙන් ආපසු හරවා කොළඹ ගේන්න වුණා. මොකද මේ ප්‍රමාදයේ ඉතා විශාල වශයෙන් පැවතීම නිසා සවස් කාලයේත් අපිට යම් විදියකින් මේ විදියට බාධා වුණොත් දුම්රිය කීපයක් ආපසු හරවා එන්න සිදුවේ කියලා මම හිතනවා. මේ වන විට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව උඩරට දුම්රිය මාර්ගයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට හැකියාව පවතින බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ, පුත්තලම් දුම්රිය මාර්ගයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට හැකියාව පවතින බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වුවත් මේ වේයන්ගොඩ සහ ගම්පහ අතර මෙම ප්‍රමාදයේ හේතුවෙන් විශේෂයෙන් දුරගමන් සහ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රියන් වලත් ප්‍රමාද වීමක් වේයන්ගොඩ සහ ගම්පා අතරදී සිදු වුණා අද දවල්. දුම්රිය පාර අවලංගු කිරීම කොච්චර කරලා තියෙනවද? අද උදෑසන සිට මේ දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රියන් තුනක් අවලංගු වුණා. ඒ වගේම ප්‍රධාන මාර්ගයේ දුම්රියන් දෙකක් අවලංගු කරන්න සිදු වුණා මේ ගංගොතුර තත්ත්වයත් එක්ක. ඊට අමතරව ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියන් පහක් ආපසු හරවා, ඒ කියන්නේ નિયમિત ගමනාන්තයට යැවීමට නොහැකි වීම මත ආපසු හරවා ගෙනීමට සිදු වුණා. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.